බීම් හෙඩ් මාස්ටර් රෝලෝ වේදනාකාරී ඉස්රදිය සෙනින් පරදයි යුරෝපයේ රුමේනියාවට තාක්ෂණික සැලසුම් කියවිය හැකි ගෑස් කට ශිල්පී එබර් දහම් ලංකා විදේශ රැකියා ගණයි මුල්ල කලි මිත්‍රයා චම්පික රණවක මහත්මාත් අවසන් මොහොතේදී සමගි ජන බලවේගයේ ලැස්සුවින් ඉවත් වුණා කියලා කිව්වා ආභ්‍යන්තර අරුබුදයක් හේතුන් හැබැයි අරුබුදේ මොකද්ද කියන එක අපිට පැහැදිලි නෑ එතුමගේ කතාවෙන් හැබැයි විවිධ කතා තියෙනවා එතුමාට මෙහෙම දේශපාලන ඉරණමක් අත් වෙයි කියලා ඔබතුමාට යම්කිසි හෝ හැඟීමක් තිබ්බද ඒක නම් අපි දැකලා තිබුණා එතුමා සජිත් ප්‍රේමදාස මහත්මයා පිළිබඳ කර්කශ විවේචන කරමින් සිටියේදී මට විතර නෙවෙයි ප්‍රසිද්ධ තොරතුරක් මෙතුමා රනිල් වික්‍රමසිංහ මහත්මයා හමු වෙලා කතා කරලා තිබුණා එතුමා සහාය දෙන්න කැමති ඒ කියන්නේ ගෑස් සිලින්ඩරද ඊට කලින්ද ගෑස් සිලින්ඩර තමයි රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ අපේක්ෂකත්වයට සහාය දෙන්න කැමති මනුෂ්‍ය නායක අර මන්ත්‍රීතුමා මේක ප්‍රසිද්ධියේ කිව්වා රුපියල් මිලියන 200ක් කිල්ලුවයි කියලා එතකොට ඒකට ඒගොල්ලන්ගේ නායකයා එක ගුණ නැහැ කියලා මනුෂ්‍ය නායක කර්මත්තුමා කිව්වා මටත් ඔයතරතුර නොනිල වශයෙන් ආවා මට ඉතින් ප්‍රසිද්ධිය කියන්න බෑ මං ගාව සාක්ෂි නැති නිසා මනුෂ්‍ය නායක කර්මත්තුමා ඉතින් ඇතුලේ හිටිය කට්ටියනේ එතකොට රනිල් වික්‍රමසිංහ මහත්තයා ඒකට එකඟ නොවීම හරහා ඔහුට ඔහු අසරණ වුණා ඒ හරහා ඔහුට සිද්ධ වුණා තමන් ඉතෙක් බැන බැන හිටියේ වැඩ බැරි නායකයෙක් ලෙස කන්වඩු ගාපු සජිත් ප්‍රේමදාස මහත්තුමාට සහය දෙන්න යන්න ඒතර අපි මං දන්න අයත් එක්ක මම විශ්ලේෂණය කරේ මේ ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහත්මයා පරදිනවා ඊට පස්සේ ඉන්න පාර්ලිමේන්තු මැතිවරණයේදී ලබන්නේ අඩු ආසන සංඛ්‍යාව එළියට ගිහිල්ලා ඇවිල්ලා විශ්වාසයේ බිඳගෙන තියෙන නිසා චම්පික රණවක මහත්මයාට පාර්ලිමේන්තු යන්න බැරි වෙනවා හැබැයි මේ පැනබැනි හිටිය එක්කනගවට ගිහිල්ලා අන්තිමට පාර්ලිමේන්තු යන්නවත් නැහැ රැකගත්ත අර මොකද ප්‍රතිවෘතාවක් නැති වෙනවා කියන එකයි මගේ විග්‍රහය වෙන මත මගේ විග්‍රහය හරියටම හරි ගියන් තියෙනවා ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී බොහෝ විට සජබට ලැබෙන්නේ කොළඹින් ආසන 4යි මේ ජාති ලැස්තුවේ නෑ කොළඹ දිස්ත්‍රික්කේ කොළඹින් 4යි 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 කියන්නේ සජිත් ප්‍රේමදාස මහත්තයා ඉන්නවා මුජිබ රහුමන් ඉන්නවා මරික්කා ඉන්නවා හර්ෂේ ඉන්නවා මනෝගණේෂන් ඉන්නවා 4 ඉවරයි ඉන්නේ රයිට් ඒක චම්පිකරණෝක මැතුමා දැක්කම මම මට තියෙන තොරතුරුන එතුමා උත්සාහ කරලා තිනවා කළුතරට යන්න. ඒක ගේපාර කළුතරෙන් තේරුණු එල්ග මැමුතුමා මියගින්. මියගියේ නැතත් එතුමා එතකොට රනිල් වික්‍රමසිංහ මැතුමා ගාව හිටියේ. රාජිත සේනාරත්න මැතුමත් රනිල් වික්‍රමසිංහ මැතුමා ගාව හිටියේ. එතකොට මේක හිස්. ඉතින් ජාතික මට්ටමේ හිටපු කැබිනට් ඇමති කෙනෙක් එමේ එතන ඇත්තෙම නැති. ඊළඟට ඉන්නේ අජිත් පී පෙරේරා මැතුමා. එතුමා රාජ්‍ය ඇමති කෙනෙක්. දේශපාලනේ පාර්ලිමේන්තුවේ 2010ේ චම්පික රණවක මැතිවරණ සාපේක්ෂව කනිෂ්ඨේ. ඉතින් එතෙන්ට යන්න හැදුවම කළුතරේ විරෝධයක් තියෙනවා. ගියපාර පැනලාපු දෙන්නෙකුට පාර්ලිමේන්තුව යවුවම ඒ දෙන්න ආපහු පක්ෂ දාලා ගියා. නිසා පණිනායට කළුතර දෙන්න බෑයි කියන විරෝධය ඇවිල්ලා කළුතර යෑමේ අවස්ථාව මග ඇරුණා. එතකොට මෙතුමා යෝජනා කළා තියෙනවා මම ජාතික ලැයිස්තුවෙන් එන්න බන්දුල චන්ද්‍රසේකර එතුමාලා ප්‍රධාන ලේකම්වරයා කොළඹට දාන්න. ඒතර පක්ෂ නායකත්වයෙන් යෝජනා කළා එහෙම කරන්න එපා. ඔබතුමා ඡන්දෙ ඉල්ලන්න. පෙරදුනොත් අපි ජාතික ලැයිස්තුවෙන් ගන්න. හැබැයි බන්දුල චන්ද්‍රසේකර ඔබතුමා ඉල්ලුවොත් පෙරදුනොත් යම් ඡන්දයක් ගේනවා. බන්දුල චන්ද්‍රසේකර කියන චරිතය මේ රටේ කොළඹ ජනතාව අඳුරන්නේ. ඒ නිසා ඔහු චන්ද්‍ර දැමීමෙන් අපිට පළක් වෙන්නේ නැහැ කියලා. ඒකට චම්පික රණවක මැතිතුමා එකඟ වෙලා නැහැ. ඒ අතරේ කැස්බෑව සංවිධායක සජබ කියලා තියෙනවා බන්දුර චන්ද්‍රසේකර ඉල්ලනවා මම ඉල්ලන්නේ නැහැ කියලා. මට තියෙන තොරතුරු. කැස්බෑව හිටපු සංවිධායකද? වත්මන් සංවිධායක නම් මං හිතන්නේ ගයන්ඩිමෙල්. සංවිධායක කියලා තමයි මට තොරතුරු හම්බුනේ. කොහොම හරි යාක කියලා තියෙනවා මම ඉල්ලන්නේ නැහැ කියලා. ඒ අනුව මේයි කියලා තියෙනවා එහෙනම් ඉතින් එමුතුමා කොළඹින් තරං කරන ඔබතුමා තරං කරන කවුරුවත් විරුද්ධ නැහැ බන්දුල එනවට විරුද්ධයි එහෙනම් ඔබතුමා තරං කරන්නේ නෑ නෑ ඒතර එතුමා ගිවිසුම ගැන කතා කරලා කිව්වා අපේ ගිවිසුමේ ජාතික ලැයිස්තුවෙන් දෙනවා කොළඹින් දෙනවා කියලා තියෙනවා මිසක් තරඟ කරන්නේ කවුද කියන එක තීරණය කරන්නේ අපි මිසක් ඕගොල්ලෝ නෙවෙයි ඔයගොල්ලෝ ගිවිසුම කඩනවා එහෙනම් අපි ඔයගොල්ලන්ගෙන් තරං කරන්නේ නැහැ කියලා තමයි සමගි ජනසන්ධානෙන් ඉවත් වෙලා තින්නේ ඉතින් අපි පක්ෂ වෙනුණත් අපි ඇසුරු කරනවානේ. ඉතින් මේ පක්ෂවල නායකයන්ගෙන් ලැබුණ තොරතුරු අනුව මෙහෙමයි කතාව වෙලා තියෙන්නේ. හැබැයි චම්පික රණවක මහත්මයා කියන්නේ ඔබතුමා මේ දේශපාලනේ පටන් ගත්ත සමයේ සිට සෑහෙන කාලයක් එකට වැඩ කළා. මම හිතන්නේ ඔහුගෙන් දේවල් ඔබත් ඉගෙන ගන්න නැති ඔබෙන් දේවල් ඔහුත් ඉගෙන ගන්න නැති හැම ලොකු මේ අමාරු තැනකින් දේශපාලනය කරපු කට්ටියනේ. ඒ වෙනිදී තාම දුෂ්කර අවස්ථාවල අපි ඔබ කිව්වා වගේම මම ගොඩක් දේවල් ඉගෙන තියෙනවා.
මම මගෙන් එතුමත් ගොඩක් දේවල් ඉගෙන තියෙනවා මම නම් ඒක ප්‍රසිද්ධියම පිළිගන්නවා එතුමා මට ගොඩක් දේවල් දේශපාලනේ කියලා දුන්නා කියලා එතකොට මීට වඩා දුෂ්කර ඒ වගේ කෙනෙක් මේ දේශපාලට අහිමි වෙනවා වීම වැඩි යෝනේ නැහැ මේ මැතිවර මේ මැතිවරණයට තරඟ කරනවාද නැද්ද කියන සාකච්ඡාව ඔය හැම පක්ෂෙම වුණා වගේ අපේ පක්ෂය ඇතුළෙත් ආවා මම ඒ සඳහා පැහැදිලි කිරීමට උදාහරණයට ගත්තේ 2001 දී චම්පිකරණවක මහත්මයා සියලුරුම අයට දුන්න උදාහරණ මීට අවුරුදු 23 කට කලින් මොකද්ද ඔහු කිව්වේ මේ ජාතික ව්‍යාපාරය අදගෙන වැටිලා කෝච්චි පෙට්ටි ටික විසිරලා ගිහිල්ලා හැබැයි අපි එන්ජිම රැකගෙන නඩත්තු කරොත් තමයි ආයි අපේ පස්සෙන් යන්න කෝච්චි පෙට්ටි එනකොට මේක ඇදගෙන යන්න අපිට එන්ජිමක් ඉතුරු වෙලා තියෙන්න ඕනේ. ඒක නිසා අපේ අවම අර හાર્ඩ්කෝ කාඩරය අපි රැකගත යුතුයි කියලා. ඉතින් ඒ ඒ ඒ වගේම ඒ නිසා කවුද ඉතින් අපි එතුමගෙන් එහෙම දේශපාලනේ ඉගෙන ගත්තා. ඒ කියන්නේ මම මේ අවස්ථාවේදීත් පක්ෂය අයටත් සාකච්ඡා අපේ ඉති සුළුතරයක් තමයි මේ මතය හිටියේ. ඒ අයටත් මම කරුණු පෙන්නලා දෙද්දී පාවිච්චි කරේ චම්පිකරණෝක මැතුමයි උදාහරණ. ඉතින් ඒ වගේ අපි 2001 ලංකාවෙම ගත්තේ ඡන්ද 54000යි. හැබැයි ඊළඟ පාර ඡන්දෙදී 106කට අපි වර්ධනය වුණා. ඔය ජෛවික වර්ධනයටත් වඩා වැඩි ඒතර ඒ වර්ධනේ. ඉතින් එවිනි හපංකම් කරපු ඒ මෙහිමයි ඒ කුසලතා හැමෝම ගාව තියෙනවා සමහර වෙලාවට ආත්ම විශ්වාසය නැති වෙන මට ආත්ම විශ්වාසය තියෙන නිසා මම නොබියව ජනතාව ඉදිරියට යන්න තීරණය කරා දැන් කාලය තිස්සේ අර එකට වැඩ කළා මේ වෙනවල පස්සේ පාච රණෝග කියලා පටන් ගන්න මාධ්‍ය හමු ඊට කලින් එහෙම නොකිය පාච රණෝග කියලා කියද්දී මේ විරෝධයක් ආවෙ නැද්ද එතුමා කතා කරේවත් නැද්ද කවදාවත් මේ ඇයි එහෙම කරන්නේ මතක ඇති මම එතුමාලා මම එතුමාගේ සමුගත්ත අවස්ථාවෙත් එතුමාලාගේ එකට හිටිය අවුරුදු 15 ගමන ගැන ඒ අයට ගෞරව කරලා ස්තුති කරලා තමයි සමුගත්තේ වුන්ගත දේශපාලන තීන්දුව මෛත්‍රීපාල සිරිසෙන මැතුමා මේ රටේ ජනාධිපති කළ යුතුයි කියලා ගත්ත තීන්දුව මට පිළිගන්න බැරි නිසා තමයි මම සමුගත්තේ මම සෝදව අවසන් කරත් ඔවුන් මට බුරු නඩු පටලවලා මාව අමාරු දාන්න උත්සාහ කරා ඒක ඇත්තෙන්ම මම නිර්දෝෂී වුණා නිර්දෝෂී බව ඔප්පු කරගන්න මම මාවෙන්න ජනාධිපති ලංකාවේ ඉන්න කීර්තිමත්ම ජනාධිපති නීතිඥවරු නොමිලේ පෙනී හිටියා මම මට එවන්නේ සම්බත්තා නොතිබුණාන මට සල්ලි නැහැ මට නීතිඥවරුන් අල්ලන්න බෑ මට එතකොට මගේ නිරුද්දෝෂීභාවය ඔප්පු කරගන්න බැරි මං අසරණ වෙනවනේ ඉතින් ඒකත් පස්සේ එතුමා මට එවිනි දෙයක් බුරු මං ගැන හොඳටම දන්න කෙනෙක්ද චම්පිකරණෝක මැතුමා මං ගැන හොඳටම දන්නවා ඒතර එහෙම දනිමින් මට විරුද්ධව දන්නේ නැති මිනිහෙක් මට චෝදනාවක් නැගුවට කමක් නැහැ මගේ පෞද්ගලික ජීවත් වෙන ආකාරය ගැන මගේ ප්‍රතිපත්ති ගැන ගැඹුරුම අවබෝධයක් තියෙන කෙනෙක් හොඳ නර්ගද කියලා දන්නවනේ එහෙම සාමල් වීරවංශ මැතිතුමාටත් වඩා චම්පිකරණෝක මැතිතුමා මාව ළඟින් ආශ්‍රය කළා දිනවා අපි එක පක්ෂනේ ඔව් ඒකට පක්ෂය හැදුවනේ ඔව් ඒකට පක්ෂෙක හැදුවා අපි දෙන්නා ඔව් සියල උරුමේ හෙල උරුමේ උක පිටපස් සිටි අපි දෙන්න. ඉතින් එතුමා මට මෙහෙම දෙයක් කරව අවිතු වේදනාවට එතුමා බොරු කරන බව රට පෙන්නන්න මම කිසි වරදක් කරේ නැහැ. එතුමා හොඳ සිංහල නායකයෙක් නිසා මම එතුමා නෝ සිංහලින් කිව්වා. ඒ පාටලී චම්පික රණවක කියන එක දීමු ජයරත්න. වීජමු ලොකු බණ්ඩාර වගේ එතුමා නෝ සිංහලින් කියද්දී එන්නේ අන්න ඉංග්‍රීසියෙන් කියන්නත් බෑනේ. එතුමා ඉංජිනේරු මහත් එක්කලා මං කොහොමද පීසී රණවක කියන්නේ? පාටලි විතර මට තිබ්බ ප්‍රශ්නේ දැන් එච්චර කාලයක් අය පාච කියන එක මතක් නොවේ 2005න් පස්සේ මතක් වුණේ කි. හේතුව අරකයි. ඔව්. එතුමා මට මං ගැන බොරු කීම නිසා නම දැක්කම මට නම් පෙන්නලා තිබ්බ මේක පාච කියලා. වෙන කවුරුවත් මේක දැකලා තිබ්බේ නැහැ. හතුරු. හැබැයි මිතුරා දැකලා තිබුණා. මිතුරුකමට කියන්නේ තුවේ හිටියා. මිතුරා හතුරා වෙලා මට හිරියර කරනකොට කියන්නේ බොරු බව රටට කියන්නට මම එතුමාගේ නම සිංහලින් කිව්වා. මම එතුමා සිංහලින් අමතපුවා විතරයි කරේ වෙනද උසක් කරේ නැහැ. දැන් චම්පිකරණ රණෝක එම්බතුමාගේ හිටපොහොත් තුමාගේ දේශපාලන කැපැසිටි ඔබ දන්නවනේ. ඔහුට නැවත නැගිටින්න පුළුවන් වේද? නැවත පාර්ලිමේන්තු ගමනක් හෝ නැවත දේශපාලන නායකත්වය අතර ගන්න පුළුවන් වේද? ඔබ දන්නවද ඔබ හිරුනාලිකාවේ හිටියා? ඔව් ඔව්. හිරුනාලිකාවේ සලකුණ වැඩසටහනක මම ඉන්නකොට තමයි එතුමා මොකක්ද දින 52 කුමන්ත්‍රණය නේ 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 සලකුණ වැඩසටහනේ ඉන්න අතරේ තමයි පහු ඊට පහුවදා තමයි එතුමා මොකක්ද 40 වන සේනාංකේ හදන්නේ ආ 40 වන සේනාංකේ මම කිව්වා කවුරු තුනක්වත් දුවන්නේ නැහැ කියලා ඒ වගේම 40 වන සේනාංකයක් දැන් නැහැ නේ නෑ නෑ ඒ වගේම ගිය අවුරුද්දේ මේ
මොකද්ද ජනරජ පෙරමුණ පටන් ගද්දි මම ඔය පක්ෂ සාර්ථක වෙන්නේ නැහැ කිව්වා මොකද චම්පික රණෝක මැතිතුමා මේ වෙන විට සංවිධාන 16ක් හදලා තියෙනවා රයිට් එතුමා හදනවා අසාර්ථක වෙනවා හදනවා අසාර්ථක වෙයි කියලා තියෙන අදිෂ්ඨානය හොඳයි කොච්චර අසාර්ථක වුණත් වැඩේ අතාරින්න තව මොකක් එකක් හදනවා එතුමා අලුතෙන් හදයි හැබැයි දැන් මම හිතන්නේ එතුමා එක දන්නවසේ 65 නූපන්නේ දැන් වයසත් අවුරුදු 60ක් විතර දැන් මේ මැටි වර්ණයෙන් හදිසි ඉවත් වෙන්න සිදුවීමෙන් පස්සේ තුර අර ජාලය දිය වෙනවා එතුමා දක්ෂෙක් දේශපාලන උන්ට කියවන්න පුළුවන් කෙනෙක් හැබැයි දැන් වයස අවුරුදු 60 ඉන්න නිසා අලුත් දේශපාලන ව්‍යාපාරයක් ගොඩනගලා ආයිමතු වෙන්න තියෙන අවුරුදු 5කට පාර්ලිමේන්තුවේ නැහැනේ එතකොට අර හිරේ ගියා වගේම තමයි ඉතින් අමතක වෙනවා අමතක වෙනවා ඉතින් ඒක නිසා එතුමා ආයි ඊළඟ මැතිවරණයට අවුරුදු 65ක කෙනෙක් එතකොට රටේ බහුතරයේ සිතුම් පැතුම් වෙනුත් ටිකක් ඈතයි එතකොට ඒක නිසා මගේ ඇගීම නම් නැවත දේශපාලනේ ගොඩනැගීම අසීරුයි කියන එක. ඒ වගේ න්‍යායවාදීකුට මේ සර්වජන බලවේගය ඉඩක් හිමි වෙන්නේ නැති වේද නැත්නම් ආරාධනා කරන්න හෝ බලාපොරොත්තුවක් තියෙනවද? නෑ ඇත්තම කියනවා නම් දිලි ජයවීර මැතිතුමා හම්බ වෙලා මෞබිම ජනතා පක්ෂෙත් එකට වැඩ කරන්න කැමතියි කියලා කියලා තිබුණා. දිලි ජයවීර මැතිතුමත් මං වගේම විශ්වවිද්‍යාල ශිෂ්‍යෙක් කාලේදී චම්පික රණෝක මැතිතුමත් එක්ක සමීපිය වයසරු කරලා තියෙනවා. පර්ණ සිදීම මතක් කළා චම්පිකයියේ ඔයයි මේ අලුකම තියාගෙන මෙහෙම ඉමු. අපි දෙන්න එකට දේශපාලන වශයෙන් නෑ එකතු වෙන්න බෑ. ඒකට හේතු මොනවද කියලා එතුමා පැහැදිලි කරලා තිබුණා චම්පික රණෝක මැතිතුමන්ට. මං හිතන්නේ අපි තුන්වෙනි පාර්ශවයක් වෙලා අපි එතන හිටියේ නෑනේ. අපිව කතා කරන එක වැරදි. ඒක ඒ දෙන්නගෙන් එක්කෙනෙක් රට කියන්න උනේ දෙයක්.